දිල් හිරු ස්වර්ණ වාහිනී බලන්න එපා දූෂිත ජඩ මාත්‍යේ රට ගලවා ගනිමු අපි හැමෝම එක මිටට එකතු වුණොත් එක්කෙනෙකුගේ දායකත්වය සුළුපටු නොවේ හිතවතුනේ අද ලංකාව තියෙන තත්ත්වය ගැන අපට විවිධ අදහස් ඕනි. ඒ කියන්නේ මේ අපි කියන දේ විතරක් නෙමෙයි. තවත් එක්කෙනෙක් දෙන්නෙක් කියන දේ විතරක් නෙමෙයි. මේක ටිකක් සංකීර්ණ තත්ත්වයක්. අපි මේ රටේ ජීවත් වෙච්ච කාලය අනුව බැලුවාම ඒකේ විවිධ අවස්ථාවල එක එක සිද්ධි සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ අවස්ථාව මේ 2024 මං හිතන්නේ ඒ හැම අවස්ථාවකටම වැඩිය වෙනස් අවස්ථාවක්. ඒ හින්දා අපි ආරාධනා කළා මංජු නිශංක සහෝදරයාට අපේ හිතවතාට අපි ආරාධනා කරා කතා කරන්න කියලා මේ සියලු දේවල් එකට කැටි කළා මොකද්ද මේ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අදහසක් අපේ ජනතාවට ලබා දෙන්න මොකද මංජු සමාජ දේශපාලනිකව ඔහුගේ තියෙන අදහස් හරි වටිනවා ඔහු ඉතාම හොඳින් දේවල් විශ්ලේෂණය කරනවා ඒ වගේම අපි මේ වෙලාවේ කියන්න ඕනේ අපි දිගටම විවිධ ක්ෂේත්‍රවල අයත් එක්ක මේක කතා කරනවා දැනටමත් අපි සාකච්ඡා කීපයක් කරලා තිනවා මංජු ඔබ මොකද හිතන්නේ මේ 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 தত্ত্বය ගැන ඔබ ආදරෙන් පිළිගන්නවා මේ සාකච්ඡාවට අපි ටිකක් කිලෝමීටර් 10 ගානක් ඈත හිටියත් මොකද හිතන්නේ මේ මේ தত্ত্বය ගැන මේ මංජු මේ සිද්ධ වෙන දේවල් ගැන සේපාල් ගොඩාක් ස්තුතියි අවස්ථාව ලබා දුන්නට සහ මේ පළවෙනිම ඇත්තටම මේ ගොඩාක් අගය කරන්න ඕනේ කියන්නේ කියන්නේ ඔබ වැනි පුද්ගලයන් මේ වෙලාවේ මේ කරමින් ඉන්නේ කියන අති දුෂ්කර ගමනක් වුණත් කියන්නේ උඩුගම් බලා පීනීමක් වුණත් සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ගොඩක් අය අතාරිනකොට මේ ඔබගේ තියෙන සියලුම දේවල් කැප කරලා මේ සමාජ කාර්යය ඇතුලේ රට වෙනුවෙන් මේ කරන දේ ගැන ඉතාමත්ම පැහැදිලි කියන්නේ ලොකු ගෞරවයක් සහ ආදරයක් තියෙනවා ඉතින් ඒ ගෞරවය ආදරය තිහිතේ තියාගෙනම තමයි මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ ඉතින් ගොඩක් ස්තුතියි අවස්ථාව ලබා දුන්නට මේ සේපාල ඇත්තටම මේ වෙලාවේ මේ පවතින සියල්ලක්ම මේ කියන්නේ සමාජයේ මේ වෙලාවේ දකින්නට තියෙන සියල්ලක්ම තනි තනි සිද්ධීන් විදිහට බලනවට වඩා මේක සාමූහිකයක් විදිහට ගත්තාම අපි කියන්නේ අර බිග පික්චර් එක කියලා බැලුවාම අපිට නම් ඉතාමත්ම භයානක තැනකට රට මේ වෙලාවේ මේ ඉන්න දූෂිත දුර්වල නායකයෝ තල්ලු කරමින් ඉන්නවා කියන එක තමයි අපිට තේරෙන්නේ අපේ අපි මේක ඉතාමත්ම පරිස්සමෙන් විශ්ලේෂණය කරනකොට අර කැලී ටික ඔක්කොම එකතු කරලා අමුණලා බලනකොට මේක ඇතුළේ තියෙන චිත්‍රය ඉතාමත්ම භයානකයි කියන එක අපිට පේන්න තියෙනවා. දැන් අපි ඔක කැලෙන් කැලේ ගත්තොත් සේපාල් දැන් පැහැදිලිව දන්නවනේ මේ වසර පැහැදිලිම ඇතිවරණ වසරක්. හරිද? එතනදී ඔය රාජපක්ෂලා වික්‍රමසිංහලා බණ්ඩාරනායකලා ඔය ඇතුළේ සියලුම මේ දූෂිත දේශපාලඥයෝ සියලු දෙනාම මේ මහපොළොවෙන් ඡන්දයෙන් සම්පූර්ණයෙන්ම දේශපාලනයේ අතු ගෑවිලා යෑමට නියමිතයිනේ. කියන්නේ අපේ මිනිස්සු අද වෙනකොට එකට රැස්ලා ඉවරයිනේ. ඔව්. එතකොට දැන් ඔය පෞල් කීපය සහ ඊට පස්සේ ඔය පෞල් එක්ක සම්බන්ධ වෙලා තියෙන සියලුම මේ දූෂිත දේශපාලන යාන්ත්‍රණයට මේක ඇවිල්ලා නිකන් ගල උඩ සටන වගේ වෙලා තිනවා දැන්. දැන් ඔවුන්ට කරන්න ඕන සියලුම දේවල් කරනවා තමන්ගේ බලය කියන එක පවත් මේ මේ ගිලිහෙන්නේ නැති වෙන තියාගන්න. එතකොට එතනදී දැන් ඒකත් එක්ක තමයි අපි පැහැදිලිව දන්නවා මේ වෙලාවේ ගෙනාපු ඒ මාර්ගගත මේ කියන්නේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක මාර්ගගත සුරක්ෂිත කිරීමේ කිටුම් 50 කිටුම් පත මම හිතන්නේ උසාවියේ ශ්‍රේකාර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ 40කට වඩා වැඩි ප්‍රමාණයක් ඉත යටත්ව තමයි මේගොල්ලන්ට පාර්ලිමේන්තුවට ගේන්නට සිද්ධ වුණේ. ඒ වගේම ඒකත් එක්ක ගේසුම දැන් දවස් 14කට කලින් මොනවාද ප්‍රතිත්‍රස්ත පනතත් අරන් ආවා. මේ 52ම හරිද මේ වෙලාවේ ලහි ලහියේ ගේන්නට ප්‍රධානතම හේතුව තමයි සේපල් අපි දන්නවා මේ වෙලාවේ මිනිස්සු මේ රටට ආදරය කරන මිනිස්සුන්ට කතා කරන්න නිදහසේ කතා කරන්න නිදහස් චින්තනයක් හැදෙන්න තියෙන එකම අවකාශය තියෙන්නේ අපි දන්නවනේ සමාජ මාධ්‍ය විතරයි කියලා. මොකද පැහැදිලිව රජයේ මාධ්‍ය සහ අනිකුත් රටේ තියෙන ප්‍රධාන මාධ්‍ය පැහැදිලිව දේශපාලන මේ දේශපාලන ගැතිභාවයෙන් යුතුව තමයි කටයුතු කරන්නේ. එතනදී අපි දන්නවා අරගලයත් එක්ක සහ අරගලෙන් පසුවත් මිනිස් මේ වෙලාවෙන් මේ මහපොළවේ මිනිස්සු වෙනසක් 225ක් එපා කියලා මතවාදයක් ආවා. නමුත් එතන විතරට ගිහිල්ලා මේ දූෂිත දේශපාලනය අවසන් කරන්න ඕනේ කියන මතවාදී ඉතාමත්ම ප්‍රබලව ගොඩනැගෙන්නේ සහ
ඔවුන්ගේ මේ දූෂිත දේශපාලනඥයන්ගේ තියෙන ඒ සියලුම කියන්නේ ඔවුන්ගේ කාර්යයන් එළියට එන කියන්නේ එක්ස්පෝස් වෙන්නේ ඇත්තටම සේපාල ඔබ වගේ තවත් කියන්නේ ඔබ කියන්නේ මේ 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 වෙලාවේ මේ සමාජ මාධ්‍ය ඇතුලේ විශේෂිත සමාජීය දේශපාලනික සහ මේ 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 කියන්නේ මේ රට වෙනුවෙන් කාර්යයක් කරන මේ 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 දේශපාල මේ 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 අවකාශය හරහා එතන එතනදී ඒකත් එක්ක නැගෙන ඒ දේශපාලන රැල්ල තමයි අනිවාර්යයෙන්ම මොවුන්ව අර ගහගෙන යන්නට නියමිතව තියෙන්නේ. ඉතින් එහෙනම් පැහැදිලිව උන් මේ රැල්ල නවත්තන්න එපා. නවත්තන්න ඕනේ. එතකොට එතනදී මිනිස්සුන්ගේ එකතු වීම නවත්තන්න ඕනේ. ඉතින් එතනදී දැන් දැන් මම දැක්කා සේපාල් මම චුට්ටක් වෙලා වරක් මේක කියන්නම් කමක් නැහැ. මම මේක සම්පූර්ණ කියන්නේ එකම කියන්න ඕනේ. ඔව්. එතකොට දැන් මෙතනදී දැන් අනිත් රටවලට සාපේක්ෂව දැන් මම දැක්ක එක්තරා මේ දේශපාලඥයෙක් කියනවා ඔන්න සිංගප්පූරුව වගේ රටවල සමාජ මාධ්‍ය නියාමනය කරනවා හරිද ඊට පස්සේ මම ඊයේ දැක්ක තවත් රජයේ වැද කියන්නේ වගකීතු ඇමතිවරයෙක් කියනවා මේ මොනවද සමාජ මාධ්‍ය කියන්නේ ඔස්ට්‍රේලියාව වගේ රටවලත් නියාමනය කරලා තියෙනවා ඔස්ට්‍රේලියාව වගේ රටවල එහෙම සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යල කාටවත් එහෙම චෝදනා කරන්නේ නැහැ ඒවට ඒකට හේතුව තමයි මේ සමාජ මාධ්‍ය නියාමනය කියලා පට්ටපල් බොරු සේපල් මේවා ඇවිල්ලා මේ පොටි පොටි කෑලි අරගෙන සම්පූර්ණ මේ වෙනස් අර්ථකථනයක් දෙනවා අපි කෑල්ලෙන් කෑල්ල ගම්පු දැන් සිංගප්පූරුව වගේ රටක් ගත්තොත් සේපල් ඇත්තටම ඒ රටේ කියන්නේ පළවෙනි දේ තමයි ඒ රටේ ආර්ථික සමෘද්ධිය විශාල වශයෙන් ළඟා කරගත් රටක් ඉතාමත්ම මේ ආදර්ශමත් රටක් නමුත් රටේ තියෙන දේශපාලන ව්‍යුහය තමයි ප්‍රජාතන්ත්‍රවාදයෙන් නොවන දෙයක්. එතනදී ඔවුන් ක්‍රියාත්මක කරන දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයෙන් එළියට ගියා ගිය දෙයක්. එතනදී ඔවුන් ගන්නා තීරුම කියන්නේ මේ 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 පාලනයේදී ගන්නා තීරණ අපි අර ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කියන තැන ඉදලා කියන්නේ අපි ගතුනේ වාෂින නිදහස වගේ දේවල් විශේෂයෙන්ම ඒ වගේ තැන්වලදී ඔවුන් මේ වටිනාකම් නොදෙන තත්ත්වයක් තියෙන පුළුවන් මොකද ඔවුන්ගේ තියෙන අර රට පාලනය කිරීමේ මොඩලේ වෙනස් දෙයක්. ඒතර එතනදී සිංගප්පූරුවයි අපි මං හිතන සංසන්දනය කරන තමත් මස ආදරය සහ ඊට මට මේ විනාඩියක් දෙන්න. ඒ කියන්නේ දැන් හරි අපි හිතමු මොකක් හරි එකක් තියෙනවනම් ඒ කියන්නේ රට සමෘද්ධිමත් මිනිසුන්ට සියලු පහසුකම් තියෙනවා මිනිසුන්ගේ සියලු අඩුපාඩු බලනවා කාටවත් අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ තමන්ගේ ජීවන සටනේදී එතකොට එහෙම තියෙනවා නම් අපිට කතා කරන්න දෙයක්වත් නැහැනේ මංජු නැහැ මම කියන්නේ ඒකයි දැන් සිංගප්පූරුව වගේ රටක් අද වෙනකොට ලෝකයේ තියෙන ඒක පුද්ගල අහතම ගත්තොත් ඇමරිකන් ඩොලර් 55000 එහෙන් කිය රටක් ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආර්ථික සමෘද්ධිය කියන එක ලෝකයේ ඉදිරියටම අරන් ආපු රටක් එතකොට පාරිභෝගික තෘප්තිය කියන එක ලෝකයේ තියෙන පළවෙනි 10ට ගෙනාපු රටක් ලෝකයේ තියෙන විවිධාකාර සේවාවන් කියන එක ලෝකයේ පළවෙනි 5ට ගෙනාපු රටක් ඒ වගේ පාලකයන් මේ වගේ සමෘද්ධියකට රට අරන් ආවෙන් පස්සේ ඇත්තටම මේ වගේ රජයන් විවේචනය කරන්න දෙයක් දැන් මංජෝ ඇත්තටම කියනවා නම් අර ඊශ්වරන් කියලා මේ මේ ට්‍රාන්ස්පෝර්ට් මිනිස්ටර් එයා අර මේ ග්‍රෝන් ෆ්‍රී මේ මිනිස්සයාගෙන් මොනාරි සැලකිලි ලබා ගත්තා කියලා ග්‍රැටිෆිකේෂන්ස් ගත්තායි කියලා එයාට දැන් නඩුවක් දාලා තියෙනවා හිරේ ගියොත් අවුරුදු 7ක් හිරේ එයා සම්පූර්ණයෙන් අස් වෙලා එයාගේ චෝදනා වෙල්ලවූ දවසේ ඉඳලා එයාට ලැබෙන සියලු වරප්‍රසාද වැටුප් සියලු දේවල් දීමනා ඔක්කොම ආණ්ඩුවට දීලා එයා ඉල්ලා අස් වෙලා එතකොට මේ ජනාධිපති ලීසියන් හුන් කියන මේ එයා කියනවා කරන්න දෙයක් නැහැ ඔබ වටිනා පුද්ගලයෙක් දේශපාලනයේදී නමුත් අපිට මේක කරන්න වෙනවා මොකද අපි කරප්ෂන් කියන එක දූෂණය කියන එකට ඔක්කොටම වැඩි ඉහලින් අපි විරුද්ධයි කියලා. ඉතින් හරිනේ. විරුද්ධයි කියන එක රටක් විදිහට හරියටම හරිනේ. එතකොට ඒක ඇතුලේ එතකොට සේපාස් දුව හරියටම හරි ඒක ඇතුලේ කියන්නේ ඔවුන්ගේ රටේ දේශපාලඥයන් කියන්නේ අපේ රටේ මේ 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 නීති රීති සම්පූර්ණයෙන්ම කියන්නේ මේ අපේ රටේ දේශපාලනයේ දූෂණය කතා කරන එක නවත්තන්නේ. ඒකනේ පැහැදිලිව අපිට පේන්න තියෙන්නේ. පැහැදිලි. දෙවෙනි එක සේපාල් දැන් ඔස්ට්‍රේලියාව ගත්ත එකේදී සම්පූර්ණ වැරදි අර්ථකථනයක් දුන්නේ. මොකද ඔස්ට්‍රේලියාව තමයි බටහිර ලෝකේ ගත්තොත් එහෙම ඔය සමාජ මාධ්‍ය ඇතුලේ මිනිස් පුරවැසියන්ව පීඩනයට පත්වන එක දේශපාලඥයන් ආරක්ෂා කරන්න නෙමෙයි ඔවුන් නීති රීති ගනාවේ. පුරවැසියන් පීඩනයට පත් කරන නවත්තන්න පනත් ගෙනාව ඇත්ත. හැබැයි ඒ පනත ක්‍රියාත්මක වෙන්නේ තාමත් පරිස්සම් විදියට සේපාල්. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ තියෙන ඔන්ලයින් සේෆ්ටි කමිෂන් එක ඒ කියන්නේ කොමිසම විසින් ඒ කියන්නේ එතනදී ඔවුන් ගන්න උන්ට බලතල කියන එක ඉතාමත්ම සීමා සහිතව දීලා තිනවා එතනදී ඕන් කරන්නේ ඇත්තටම යම් කිසි චෝදනාවක් හෝ ඒ කියන්නේ යම් කිසි කවුරු හරි කෙනෙක් පැමිණිලා ඉදිරිපත් කරොත් මට විරුද්ධව මෙහෙම මම ඒ කියන්නේ මට ප්‍රචාරයක් හෝ මා සයින් පොලි මේ වගේ දයක් සිද්ධ වෙනවා කියලා ඕන් කරන්නේ ඒක පිළිබඳ ඉන්වෙස්ටිගේෂන් කරලා ඉස්සල්ලාම ඒකට රිමූවල් නොටිස් එකක් යවනවා ඒ කියන්නේ ඒක අයින් කරන්න කියලා දැනුම් දෙනවා ඊට පස්සේ ඒක අයින් කරේ නැත්නම් එහෙම දෙවෙනි වතාවට බ්ලොක් කරනවා ඒ වයලන්ට් කන්ටෙන්ට් එක ඒක බ්ලොක් කරන්න උන්ට අයිතියක් තියෙනවා මේ මේ ඒ ඒ ඒ අදාළ දේ සහ තුන්වෙනි එක තමයි ඊට පස්සේ දිගින් දිගටම මේ වගේ දෙයක් කරනවා නම් යම් පුද්ගලෙක් ඒ ඒ අපිටම ඒ ඇප් එක ඒ යෙදුම
මේ ඩවුන්ලෝඩ් කරන එකනේ අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ Facebook වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොනවද Apple එක එහෙම නැත්නම් Android එක Google එකට දැනුම් දෙනවා මේ අදාළ පුද්ගලයාට මේ app එක ඩවුන්ලෝඩ් කරන්න දෙන්න එපා කියලා. ඒගොල්ලෝ කියනවා කියලා link and මේ කියන්නේ app deletion notice එක කියලා. ඔව්. ඒතකොට ඒ වගේ ඒ කියන්නේ ඒ content එකට අදාළ දේ ඒ කියන්නේ භාෂණයේ නිදහස කියන එක උපරිම වශයෙන් ආරක්ෂා කරන්නට ඉඩ දීලා තමයි අර වගේ අවම දේවල් ටිකක් කරන්නේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා ඊට පස්සේ commission එකෙන් එළියට අරන් ගිහිල්ලා සේපාල් එක සිවිල් සහ අපහාස නීති වගේ දේවල් යටතේ අර වින්දිතයන්ට අවශ්‍ය කරන සියලුම නීතිමය ප්‍රතිපාදන ටික සහ ඒ සහනය ඒ අධිකරණ පද්ධතිය ඇතුළේ ලබා දෙනවා. ඒ වෙලස සාමාන්‍ය සිවිල් නීති සහ අපහාස නීති වගේ දේවල්. එතකොට දැන් ඊට පස්සේ දැන් විශේෂයෙන් දැන් ඕක අපි සංසන්දනය කරලා උතර ලංකාවේ මේ වෙලාවේ ගේන්න ඔන්ලයින් සේෆ්ටි බිල් එකට මේක ඇතුළේ සේපාල් සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අර පත් කරන ලද කොමිසමට පූර්ණ අයිතිය තියෙනවා මේ පිළිබඳ චෝදනා විභාග කරලා ඊට පස්සේ ඔවුන්ට දඬුවම් දෙන තැනට යනකම්. ඒතරදී ෆයින් ඒ කියන්නේ දඩමුදල් නියම කිරීම අමතරව ඒ කියන්නේ බන්දනාගාරගත කිරීම සහ ඉරගත කිරීම වලට අවශ්‍ය කරන ඒ නියෝග දෙන්නටත් මේකට බලතල තියෙනවා. දැන් ඔස්ට්‍රේලියාවේ තියෙන එකේ බන්දනාගාරගත කිරීම වගේ දේවල් මේ මේ කමිෂන් එකෙන් කරන්න බෑ. ඒගොල්ලෝ ඊට පස්සේ ඒකෙන් මේ මොනවා හරි ත්‍රස්තවාදයට සම්බන්ධ දෙයක් හෝ ඒ වගේ දෙයක් නම් අර ඒ රටේ ඒවා වැළැක්වීමට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත් වගේ දේවල් වෙනම නීති රීති තියෙනවා සහ සිවිල් නීති ඇත්ත එතනින් තමයි මේ අනිකුත් සියලුම ක්‍රියාමාර්ග ගන්නෙ. මේ කොමිසමට අසීමාන්තික බලයක් දීලා නැහැ. මොකද ඒකනේ වෙන්න ඕනේ දේ. දැන් අපේ රටේ මේ ප්‍රශ්නේ තියෙන රනිල් වික්‍රමසිංහ පැහැදිලිව ජනාධිපති වශයෙන් ඒ කොමිසම පත් කිරීම සහ කොමිසම මේ නියාමනය කිරීම සහ සියලුම දේවල් බලතල ඔහුගේ යටතේ ජනාධිපතිවරයාට තියාගෙන ඉන්නවා. ඒ වගේම අපි දන්නවා ප්‍රතිත්‍රස්ත පනත හරහා සියලුම මේ මේ ඒ කියන්නේ ත්‍රස්තවාදය කියන එක අර්ථකථනය කිරීමේ සිට ඊට පස්සේ ඔවුන්ට ඒ කියන්නේ දඬුවම් සහ මේ සියලු දේවල් දෙන්නට නියමිත ඒ කොමිසම සම්පූර්ණ ජනාධිපතිවරයා සතුව තියෙන්නේ. මේ වගේ අසීමාන්තික බලයක් මේ හදිසියේ ලහි ලහියේ ඔහු ජනාධිපතිවරයා තමන්ගේ අත යටතට ගන්නෙ පැහැදිලිව වෝට විරුද්ධව මේ ඊළඟ මාස 3-4 ඇතුළත ධාමත්ම ප්‍රබල ජනතා විරෝධයක් ගොඩනැගීමට නියමිතයි මේ ආණ්ඩුව විරුද්ධව. එතකොට සහ දේශපාලන්ට විරුද්ධ සේපාල් මම ඊටාත්ම පැහැදිලිව මම හිතනවා මේ වෙලාවේ ඔය අපේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂයේ අතිශය බහුතරයක් ඇත්තටම හිත يعني උඩින් සහ යටින් දෙකෙම කැමති මේ දෙකම ගේනවට. මොකද මෙතන බහුතරයක් දූෂිතේනේ. එළියේ මොන විවේචනය කරත් හිත ඇතුලෙන් ඒගොල්ලෝ කියන අපිත් බලයට આવොත් එම අපිටත් මේක තමයි මේ විදිහටම සම්මිනිසු අපිට විරුද්ධව කතා කරනවානේ. ඒකින්ද ඔන්න ඔය කමන්නේ පොඩ්ඩක් හිමි පොඩ්ඩක් පරිස්සමෙන් බලන්න ඊයේ පෙරේද දවස් ඇතුළත ඔය ප්‍රධාන විපක්ෂයේ උනත් ඉන්න දේශපාලන පක්ෂයේ يعني ප්‍රධාන නායකයෝ සහ ඔවුන්ගේ පාර්ලිමේන්තු කතාවලදී ඔවුනුත් මේකට යම් යම් විදිහට සාධනීය විදිහට කතා කරා. මේ නමුත් දුර්වල මිනිස්සුනේ සේපාල්. ඔව් අනිත් කාරණය තමයි මේ රටේ තියෙන ඔය මේන්ස්ට්‍රීම් කියන කට්ටිය, ටෙලිවිෂන් රේඩියෝ කට්ටිය, ඒගොල්ලොත් කැමතියි. මොකද ඒගොල්ලන්ට තියෙන තැනනේ මේ දැන් අහිමි වෙගෙන යන්නේ. මිනිස්සු බලා විශ්වාස කරන්නේ නැහැ නේද වෙනකොට? මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. සරලවම අර කියන්නේ නිදහසේ හිතන්න පුළුවන් නිදහස් මානසිකත්වයක් තියෙන මිනිස්සු ටිකක් ගොඩනැගෙන එක ඇදෙන්න පටන් ගත්ත ලංකාවේ සමාජ මාධ්‍ය ඇතුළේ විශේෂයෙන්ම එතනදී ඕගොල්ලෝ වගේ ඇසේපල් විශාල කාර්යභාරයක් කරා. ඒ කියන්නේ මං කියන්නේ මිනිස්සු එක් මිනිහෙක් කෝක නැතුව අනිවාර්යයෙන් පිළිගන්න ඕනේ. අන්නේ නිදහස් චින්තනයේ හැදෙන එක නවත් දැන් අතිශය මේකට ලොකු මේ අය කියන්නේ අර්බුදයක් කියලා තියෙනවා, අභියෝගයක් කියලා තියෙනවානේ. ඉතින් ඒක මං හිතන්නේ නවත්තන්න තමයි මේ මූලික පියවර තියන්නේ. හැබැයි මෙතන භයානකම දේශේපාල් මේකත් එක මම දකින්න දෙකද අපි දැක්ක පහුගිය සති කීපය ඇතුළත තැන් තැන්වල විවිධාකාර විවිධ හේතුන් මත මිනිමැරම් සිද්ධ වෙනවා. දැන් යුක්තියේ නාමයෙන් ගිහිල්ලා පොලිසියේ පුද්ගලයා පොලිසියේ නිලධාරියෙක් විසින් අපේ රටේ සාමාන්‍ය පුරවැසියෙකු ඝාතනය කරනවා. මුවමුවේ 5 දෙනෙක් එක තැන වැඩි තබා ඝාතනය කරනවා. ඊට පස්සේ ඊයේ දවසේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන පවිහාරස්ථානයේ කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මිනිහෙක් කියන්නේ තව පුද්ගලෙක් කියලා වෙඩි තියලා යනවා. මම කියන්නේ මේ ඔක්කොම ඇතුළ මේවා අපිට එළියේ ඉඳලා බැලුවම අපිට හිතෙන්න පුළුවන් මේවා ඇවිල්ලා තනි තනි හුදකලා සිදුවීම් කියලා. නමුත් මට හිතෙනවා විශේෂයෙන්ම මේ වගේ දේශපාල පරිවර්තනයක් වීමට නියමිත කියන්නේ මිනිස්සු ඉල්ලන සහ මිනිස්සු එක්ක ලෑස්ති වෙලා තියෙන වෙලාවක මට සාධාරණ සැකයක් කිනවා මේවා ඉතාමත්ම සැලසුම් සහගතව විනත් තැන්වලින් මෙහෙවීමෙන් සිද්ධ වෙන දේවල්ද කියලා. හේතුව තමයි දැන් මේවා මෙහෙම මෙහෙ දැන් මිනිස්සුන්ට මේ වෙලාවේ විශේෂයෙන් මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඔක්කොම තියෙද්දි මේ වගේ මිනිමැරුම් පොලිසිය පැත්තෙන්
ඒ වගේම පාතාලයේ පැත්තෙන් හැම පැත්තෙම සිද්ධ වෙනකොට මිනිස්සුන්ට අර මිනිහක් මේ මිනිස්සෙක් මැරෙනවා කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්නට ඉඩ තියෙනවා. මොකද මේක අපි දැක්කා විශේෂයෙන්ම එල්ටීටීගේ ඉතින් ත්‍රස්තවාදී යුද්ධයේ තියෙන කාලේ යම් තරක් දාක් තුරයකට මිනිස්සුන්ට අර දවස ගානේ මැරෙන සොල්දාදුවන් මේවා එල්ටීටී සමාජිකයන් මේවා මේ වගේ දේවල් නොම්බරයක් බවට පත් වුණා. එතකොට අන්නේ වගේ දැන් මේක මම ඊයේ දකිනවා රජයේ වගකීතු ඇමතිවරයෙක් විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවකට දී නෙමෙයි අතරම කියන්නේ මේ වොයිස් කට් එකක් දෙනකොට කියනවා ඒ පොයගෙන ඒ මාධ්‍යවේදී අහනවා මේ වෙලාවේ මෙහෙම මිනී මරුම් සිද්ධ වෙමින් පවතිනවා මේ ගැන ඔබගේ මතය මොකක්ද කියලා අහුවාම දැන් මේ රජයේ ඇමතිවරයෙක් ඉන්නේ මේක අහන්නේ. ඔව්. ඒතර ඔහු විසින් කියනවා පැහැදිලිව ඉතින් ලංකාවේ මේ මිනී මරුම් කියන එක සාමාන්‍යයෙන් වෙන දෙයක් නේ. සාමාන්‍ය ලංකාවේ පොඩි මිනී මරුම් සංස්කෘතියක් තියෙනවා. ඉතින් පොලිසිය මේ වෙලාවේ ඒක හොයමින් යනවා CCTV වගේ දේවල් භාවිතා කරනවා මෙන්න මේ වගේ මම කියන සේපල් මේ වගේ රජයේ වගේ කේතු ඇමතිවරේ කියන්නේ කොන්දේසි විරහිතව මේක පිළිකුලෙන් බහැර කරන්න ඕනේනේ සහ කියන්න ඕනේ මේ සංස්කෘතිය සම්පූර්ණයෙන් අපි නවත්තන්න ඕනේ කියලා නේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒ වෙලාවේ ඔව් ප්‍රශ්නේ තියෙන්නේ මංජු හෙට බෝම්බ පුපුරනවා පල්ලියන් දෙපා පුතේ කියලා තාත්තා කිව්වට පස්සේ අනුගන බුදියා ගත්තා නම් ඉතින් ඌ වගේ එකෙකුට එහෙම සැකයක් තියෙනවා. ඉතින් යාට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් යාට බලාපොරොත්තු වෙන්න බෑ. ඔව්. පැහැදිලිව. ඉතින් ඒ මං කියන්නේ මේවා අතිශය ඛේදනීය දේවල්. මොකද ඒක ඇතුලේ මම කියාගෙන ආවේ මිනිසුන් සාමාන්‍යකරණය උනායින් පස්සේ සේපල් හිතන්නකෝ දැන් විශේෂයෙන්ම මේ වෙලාවේ දේශ අලුතෙන් දේශපාලන ඒ කියන්නේ අලුත් ඒ කියන්නේ ජනප්‍රිය දේශපාලනයකට පත් වෙමින් පවතින දේශපාලන කණ්ඩායම් ඒ වගේම අලුත් දේශපාලනයක් කරන්න හදන කුඩා දේශපාලන කණ්ඩායම් මේ හැම දෙනෙක්ටම රාජ්‍ය බලය සහ රාජ ආරක්ෂාව නැහැනේ. ඒතර සේපල් ඔබට මට අපිට උනත් පාරට බැස්සයින් පස්සේ දැන් යුක්තිය වගේ මෙහෙම හරහා සිදුවෙන යම් යම් දේවල් හරහා සිවිල් දැනගත්ත පොලිස් නිලධාරීන් අතින් මිනිස්සු පාරේ වෙඩි තියලා මැරෙනවා. දැන් මං කියන්නේ අපිටත් ඕක නොවේ කියලා කියන්නේ අපිට තියෙන මේ 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 මොකද්ද සහතිකේ මොකද්ද? ඇෂුරන්ස් එක මොකද්ද? මම දකින භයානක වදන මෙතනයි. මේ වෙලාවේ මේ රට හරි පැත්තට කැරකෙන්නට නියමිත අවස්ථාවක්. එතකොට අන්න එතනදී මම මේ bigger picture එක මම කතා කරන්නේ. අන්න ඒකට මූලිකත්වයේ වෙලා වැඩ කරන මේ දේශපාලනයේ ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්න පුද්ගලයෙක් එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ වගේ යම් කිසි අවස්ථාවක මෙහෙම පාරේ වෙඩි තියලා මරලා දාලා කියොත් එම සිවිල් ක්‍රියාකාරකෙන් එහෙම ඊට පස්සේ සේපල් ගොඩක් වෙලාවට මිනිසුන් බය වෙන්නට ඉඩ තියෙනවා. ඒක තමන්ගේ ජීවිතත් එක්ක. ඔව් ඒක තමයි මේ කරන්නේ. ඔව් මේ බය කරන එකනේ කරන්නේ. දැන් මං හිතුවා මම ඊදම්ම මේක කිව්වා අර තරුණ ළමයින් වාහන වලින් බස් වල ඒ ළමයින්ගේ මේ කලිසම් ගලවලා මේ කරන්නේ අර පාරට එන්න ඉස්සෙල්ලා බය කරනවා මේ. මේක තමයි මේ කරන්නේ. එතකොට ඔයා කිව්ව එක යම් සාධනීය පැත්තක් තියෙනවා. දැන් ඔය හාමුදුරු කෙනෙකුට වෙඩි තිබ්බයි කියන එක අපි සම්පූර්ණයෙන් මේක හෙලා දකිනවා. මේ මොකද ආගමික පූජකයෙක් කොච්චර වුණත් ආගමික පූජකයෙක් එයාගේ චර්යාවන් මොනවා වුණත් ඒගලන්ට ෆිසිකල් ඒ කියන්නේ කායික කරදර කිරීම අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒක ඒක නරකයි. ඒක ඉතාම නරක ප්‍රවණතාවක්. ඉතින් අපිට විවේචනය කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් නඩු දාන්න පුළුවන් ඕන දෙයක්. නමුත් කායික හිංසාව මේ විශේෂයෙන් මරා දැමීම කියන එක ඒකෙන් වෙන්නේ ඇත්තටම ඒක විවිධ වෙන පැතිවලට ගමන් කරන්න පුළුවන්. ඒක ඉතාම භයානකයි. සමාජයේ අර්බුදයන් වලට යාමට ඉඩ තියෙන දේවල් මේවා. මේ හැමදේකටම මේ හැමදේකදීම වෙන්නේ අර මේ සාමාන්‍යයෙන් සේපල් අපි දකිනවා මේ වගේ ඒකාධිපති සහ දුර්වල දුෂ්ට නායකයෝ ඉන්නකොට උන් කරන දේවල් තමයි මේ වගේ තැන් තැන් වල අපි කියන කියෝස් ගති කරනවා. ඒ කියන්නේ අර ප්‍රශ්න ඒ කියන්නේ සමාජයේ අර්බුදය තියෙන ඇති කරනවා විවිධ ආකාරයෙන්. ඒතර ඒවත් එක්ක ජනතාව වෙන වෙන තැන් වල පෙළ ගැසුණයින් පස්සේ අර එක අරමුණක් වෙනුවෙන් වැඩ කරන්න තියෙන යම් කිසි ප්‍රවණතාවයක් තියෙනවා නම් ඒකේ යම් පසුබෑමක් එන්න පුළුවන් නේ. අන්න උතනට තමයි ඔන්න ඔය වගේ කියවීමක් තමයි අපිට තියෙන. ඉතින් අපි තාමත්ම ආදරෙන් සහ මේ කියන්නේ බොහොම සංවේදීව ඉල්ලා සිටින්නේ අපේ රටේ පොරවැසියන් සහ සියලුම සිවිල් ක්‍රියාකාරකයන්. ඒ වගේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා මේ වෙලාවේ ක්‍රියාකාරීව ඉන්න මේ සියලුම අපේ ජනතාවට ඒ කියන්නේ අපි එක මිටට ඉන්න ඕනේ. එක මිටට ඉඳගෙන මේ ඊළඟ මාස 6-7 සේපල් මේක අල්ලන් යන්න ඕනේ. ඒ කියන්නේ අපි බෙදිලා බෑ. මොකද අපි දැක්කා ගම් වතුර ගහලා ගහගෙන යනකොට කොටේ උඩට ණයයි මුගටිය දෙන්නව නැක්කා. නැක්කලා නැකලා ලස්සනට තියෙන දේ බේරගත්තා. හරිද? එතකොට මං කියන්නේ පණිවිඩය ඉතාල පැහැදිලිනේ. දාමත්ම සරල තමයි මෙතන සරල දෙයක් අපිට අවබෝධ කරගන්න තියෙන්නේ. මේ මේක ඇතුලේ මේ අල්ලන් ඉන්න පවුල් කීපය මේක ගැලවෙන්න දෙන්නේ නැහැ. එතනදී අපිට මහජනතාවක් විදියට රටට ආදරය කරන පුරවැසියන් විදියට අපි අනිවාර්යයෙන්ම එක මිටට හිටගෙන
මේ සියලුම දේවල් පරාජය කරන්නට ඕනේ. මේ මුන් මේ උත්සාහ කරන සියලුම ප්‍රයත්නයන් මම කියන්නේ අපිට පරාජය කරන්න පුළුවන් සහ කරන්න ඕනේ. ඉතින් මම ඉතින් තාමත්ම ආදරෙන් ඉල්ලා සිටින්නේ මේ මේ කියන්නේ මේ මේ ජනතාවට මේ වලින් කියන්නේ මේ පොඩි පොඩි වෙන වෙන සිද්ධීන් හුදකලා සිද්ධීන් විදිහට මේක ගන්න එපා. මොකද රටක් විදිහට ගත්තාම මම කියන්නේ අපි බලන්න ඕනේ මේ හැම දෙයක්ම රටක් විදිහට. රටක් විදිහට අපිට පේන්න තියෙන මේ වෙන දේවල් එක රටේ නීතියේ ආධිපත්‍ය කියන එක කැලෑවට කියන්නේ වල් වැදීමින් තියෙනවා වගේ පණිවිඩයක් තමයි සමාජගත වීමට නියමිත. මම කියන්නේ ඒකේ තියෙන බරපතලකම ඉතාමත්ම දරුණුයි සමාජයක් විදිහට. සාසම කියන්නේ මම කියන්නේ රටක් විදිහට ලෝකේ අපි දිහා බලන විදිය. ඔව් මේ හැම දෙයක් ගැනම හොඳ අවධානයෙන් ඉන්න ඕනේ කියන එක තමයි අපේ පණිවිඩය. ඔව් මම මේ ඇත්තටම ලංකාවේ දේශපාලනය මේ වෙලාවේ දේශපාලනය කරන එක අන්තිම භයානකයි මේ ක්‍රියාකාරී දේශපාලනය කරන එක. ඒක නිසා මම පහුගිය වෙලාවේ කතා කරපු තරින්දුටත් කිව්වා. දැන් මම ඕගොල්ලන්ටත් කියන්නේ, ඕගොල්ලෝ හැම කෙනෙකුටම මම කියන්නේ, මොකද මට මේ පණිවිඩේ කලින්ම දුන්නු ඒ නිලධාරීන්ට කවුරු හරි ඒ අයට ඒ ළඟ හිටපු අයට ඒගොල්ලන්ට බොහොම ස්තුතියි. මොකද මට පුළුවන් වුණා ඒක වෙලස්සනින් ඒ පණිවිඩේ ගන්න. එහෙම නැති වුණා නම් ඒගොල්ලන්ගේ ඉලක්කයක් බවට පත් වෙන බව අපි දන්නවා. ඉතින් ඒක නිසා ඒක අඩු වැඩි වශයෙන් ඔබ හැමෝටමත් තියෙනවා. ඒ කියන්නේ මංජු ඔයාටත් ඒක තියෙනවා. ඔයා හිතන්න එපා මේ නැහැයි කියලා. ඒක තියෙනවා ඔයාටත්. තියෙනවා. පැහැදිලිව මේ කල්පනාවෙන් වැඩ කරන්න කියලා අපි හැමෝගෙම ඉල්ලා හිටනවා. මංජු අපි නිදහස් ලංකාවක මහජන ආණ්ඩුවක් යටතේ අපි ආපහු හම්බෙමු. ඊට පස්සේ අපි ආපහු සමාජ දේශපාලනය ගැන තර්ක කරමු, ඕන දෙයක් කතා කරමු, විවාද කරමු. නමුත් මේ වෙලාවේ ඔයා කිව්වා වගේම හරියටම අපි ඔක්කොම එකට එකතු වෙලා මේ දුෂ්ට පාලනයට විරුද්ධව සටන් කරන්න ඕනේ. බොහොම ස්තුතියි මංජු. ඔව්. බොහොම ස්තුතියි සේපාල්. එක දෙයක් අවසානෙන් කියලා ඉවර කරන්නම්. අමතක කරන්න එපා මේක අපේ රට. උන්ගේ විතරක් නෙමෙයි මේක අපේ රට. ඒක මේ රට අපි අපේ අතර ගන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. ගොඩක් ස්තුතියි සේපාල්. ඕකේ. බොහොම ස්තුතියි. Thank you.